अपेरटे परिपालकेन क्रिकेट परिपालने करपु विधि निसावेन रटट अहिमी वेच्च तरुण दायकत्वे धनिष्कट नडुगास्तु गन्न सहतिकयक् सिड्नी पोलिस सिटी उसावे नियोगयक् श्रीलंका क्रिकेट क्रीडक धनिष्क गुणतिलकट एरियव ऑस्ट्रेलियान रजे पार्श्व गुणकर तिबू नडुव संबंधव सलकी हेतु गटलु तिबेन निसा धनिष्कट वैवु सियलु नडुगास्तु लबागत हेकि परिदि सहतिकयक् निकुत करन लेस रट अधिकरणय सिड्नी पोलिस सिटी नियोग कर तिबेनवा धनिष्क गुणतिलक यादार नडुवे निदहस वीम सिद्ध वुना ओहुट ओहुगे क्रिकेट गमनट सहनागतने कितामात्म वटिना देयक् एत् एक्कम अपि सदाहन करन्न ओने मेवनी देकट मेवनी नैतिक कटयुक्त हो धनिष्क मेदिहत नौना नम ओहुगे यम यम विनय संबंध प्रश्न वलट ओह मेदि नौना नम पसुगे लोककुशला ओह समहारटे क्रिकेट खंड में आरंभक वेगवात्म पितिकुआवाणिबुना नम तोहुगे ये गमन मगे तिब्ब यम यम देवल वेरदि क्रीडकीन गे तिब्ब यम यम कारण स्मतु करन कोट एवा पेन्नन कोट हेमदाम करे क्रिकेट अपेय अपि क्रिकेट මේක මගේ පවුලේ දෙයක් කියාගත් අය කරේ මේ හැම දෙයකටම සුදු හුණු ගගා ගියපු එක. එහෙම නොකරා නම් අදවන විට අපිට අහිමි වෙච්ච තවත් දක්ෂ ක්‍රීඩකයින් ඔය කණ්ඩායමේ ඉන්න තිබුණා. මුළුතැන්ගේ අභිභවන ඇගේ හැකියාවන් අසීමිතයි. විම් වාචන සේදීම අභිභව. ඒක කාරණයක්. අනිත් කාරණේ තමයි අපි තමයි හොඳරම කරේ. අපි තමයි මේක හොඳරම කරන්නේ. ඒනිසා කොහේ හරි ගිහිල්ලා අපිම තමයි මේක කූඩල්ල වගේ එලිලා ඉන්නේ කියලා කියන සමහර අයගේ කෙරුවාවන් නිසා රටට අහිමි වෙච්ච ක්‍රීඩකයනුත් ඉන්නවානේ. දැන් ඒ සම්බන්ධයෙන් ඊයේ හොඳ හොඳ අනාවරණයක් ටිකක් කරා. බලන්න මේ අනාවරණය කරන්නේ කවුද? ඒ කරන කෙනා මොන වගේ කෙනෙක්ද? සමහර අය අපි වැරදි පෙන්වුවාට පස්සේ අපෙන් අහනවනේ ක්‍රිකට් ගහන්න දන්නවද කියලා. දැන් මේ ක්‍රිකට් හොඳටම ගහපු අය තමයි හොඳටම කියලා දෙන්නේ. බලන්නකෝ. අජන්ත ඔබ 2015 වසරේදී තමයි අවසන් වරට ශ්‍රී ලංකා වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. හැබැයි ඔබ 2019 වසරේදී තමයි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන්නේ. ඇයි වසර 4ක කාලයක් නිහඬව හිටියේ? පොඩි වේදනා මේකක් තිබුණා. කොන්දේ ආබාධය නිසා මට මාස ගාණක් ක්‍රීඩා කරන්න බැරි වුණා. නැවතත් පන්දු යවීමට පටන් ගන්න ඇත්තටම කෙත්තාරාමට යනකොට සයිමන් කියලා ෆොරින් එතකොට මම හිතන්නේ එයා තමයි හයි පර්ෆෝමන්ස් හෙඩ් වෙලා හිටියේ සයිමන්ට ගිහිල්ලා කතා කරා ජාතික කණ්ඩායම් ප්‍රැක්ටිස් කරන තැනට ප්‍රැක්ටිස් කරන්න බෑ මේ ෆැසිලිටිස් වලට ඉන්ජරි වෙලා එලියට ගිය කට්ටිය යූස් කරන්න බෑ කියලා ඔහු කිව්වා ඉතින් මට ගොඩක් දුක හිතුණ මම කියන්න ඕන වචන ටික ඔක්කොම ඒ වෙලාවේ මට ආපු තරහට මම කිව්වා කනගාටුයි මොකද මට ෆිසියෝതെරපි රූම් එකටවත් යන්න හම්බුනේ නෑ කවුද ඒක වගකීම ගන්නෙ කොහොමද ක්‍රීඩකේ කාපව් ඉන්ජරි එකෙන් පස්සේ ටීම් එකට එන්නේ ඉන්ජර්ඩ් වුනේ මම 2012 T20 ලෝකසනාර තරගාවලියේ පළවෙනි මැච් එකේදී වර්ල්ඩ් රෙකෝඩ් එකක් තිබ්බා ලකුණු 8කට කඩලු 6ක් දවාගත්තා තුන්වෙනි පන්දුවරේ ඉවර වෙනකොට මගේ සයිඩ් එකේ මසල් එකක් ඉරිලා තිබ්බා මම ක්‍රීඩා කරනවා නම් මගේ පය දෙකක් මගේ මේ පැත්තම හිරි වැටෙන්න තමයි ඉන්ජෙක්ෂන් ගහන්නේ දෙවෙනි මැච් එකේ ඉඳන් ડોක්ටර්ස්ලා දෙන්නෙක් හිටියා ඩ්‍රෙසින් රූම් එකේ ඒ දෙන්න බලන් ඉන්නවා ටොස් එක දාලා ශ්‍රී ලංකා ටීම් එක ෆීල්ඩින් කියලා මැසේජ් එක ආවොත් තග්ගල් ඉන්ජෙක්ෂන් දෙක ගහනවා එහෙම තමයි මම ටූර්නමන්ට් එකම ගාවේ 2015 න් පස්සේ ක්‍රීඩා කරන්න මට අවස්ථාවක් හම්බුණා මට හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ අනවශ්‍ය පුද්ගලයෝ ගෙනල්ලා එංගොල්ලා නිකන් රූල්ස් දානවා ඒ වෙලාවේ මම කියන්න ඕන බලධාරිය ඔක්කොම අරට කිව්වා ඉතින් කිව්වට කිසිම කෙනෙක් කිසිම පිළිතුරක් දුන්නේ නැහැ මම වගේම ලයිරු තිරමාන්නත් ඒ වෙලාවේ ඉන්ජර්ඩ් වෙලා අපි දෙන්නටම ප්‍රශ්න තිබ්බා සුරාජ් රන්දීප් ඒ කලකිරීම නිසා මම 2015 ඉඳන් අද වෙනකන් තාම කෙත්තාරාම ඇතුළට මම ගිහිල්ලා නැහැ क्रिकेट आयतन करें चोदनावक तमें हिटबू क्रिकेट क्रीडकी तेरीन कमिटी इन कमती है कोचिंग स्टाफ इन कमती कौन दिंग प्रकाश करो सिस्टम के लोक वेरदीर मुकद चमींद वास्लवे लसीत बालिंग थिंक इंगोल्ला खल किरी इंगोल्ला हरी सुधुसूदना सुधुसूदनो सुल मुदलदी किसीम क्वालिफिकेशन कति कटीर डोल विसीपंदा तीसदा दिन वन अतरम इन कमती कौर अरविंद डी सिल्वा अर्जुन रणतुंग सिद्धार्थ वेत्तमुल्ला प्रबल क्रीडको मे वगे तंगल टेवीलोकावागे मेक कथाकर् मेक हदन पटंग मेक हदन लेसी हरियट इसराट गिनियन हरि पालक मंडल हरि सिलेक्शन कमिटी का हरि कोचिंग स्टाफ मेतन इन आईसीसी के अपे रट तहनम करलतीन के बलदी पालक इन मुनाद क्रेकेल अतो हर विशुदुंगट आवे अपे क्रिकेट एतट कवल हदन ශ්‍රීලංකා කණ්ඩායමට ලෝකකුසලානේදී කොතනද වැරදුනේ? මුලම ගානේ සීනියර් ප්ලේස්ලා දෙක දෙන්නෙක් තුන් දෙනෙක් හෝ හතරක් සිටීමේ යුතුයි. එහෙම ක්‍රීඩකයෝ හිටියේ නැති වුණා නෙමෙයි. අපේ හිටියා. අපිට ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ලහිරු තිර්මාන්න, දිමුත් කරුණාරත්න ඇත්තම හිටියා. තව
ප්ලේස්ලා ගොඩක් හිටියා. මේකේ අපිට දැක්කේ එක්ස්පීරියන්ස් තියෙන ක්‍රීඩකයෙක්ගේ අඩුපාඩුව මිසක් අපිට මේ අපේ ප්ලේස් එකේ ටැලන්ට් එකේ ලොකු අඩුපාඩු දැක්කේ නැහැ. ඔබට හිතෙන්නේ නැද්ද දැන් මේ නිහඬතාව දැන් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මොකක් හරි දෙයක් දැන් කරන්න සුදුසුම කාලය මේ කියලා වෙලා. නැහැ නේද අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම යනවා. හැබැයි අපේ රටේ ක්‍රීඩාව ඉස්සරහට යන්න නම් පුහුණු කරුවන් හිටන් ඉස්සරහට අරන් යන්න ඕනේ. ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක හිටන් ඉස්සරහට අරන් යන්න ඕනේ. විකට් තනතිලි හදන කෙනාව පටන් එහා ඉස්සරහට අරන් යන්න ඕනේ. මොකද අපේ තනතිලිත් අපි හදන්න ඕනේ. මේ ඊළඟ වර්ල්ඩ් කප් එකේ අපි ෆාස්ට් බෝලින් විකට් හදන්න නම් ෆාස්ට් බෝලර්ස්ට බෝල් කරන්න නම් ලංකාවේ ෆැසිලිටීස් තියෙන්න ඕනේ. ක්‍රිකට් ආයතනය ලොකු වගකීමක් තියෙනවා ඒගොල්ලන්ට මේ දේවල් කරන්න. ස්කූල් ක්‍රිකට් එක ගැන තව ගොඩක් බලන්න ඕනේ. මොකද ඒත් ස්කූල් ක්‍රිකට් එක කියන්නේ අපේ ෆියුචර් එක. ඔබේ කාලේ ඉඳලම කිව්වනේ කණ්ඩායමට ඉන්ඩෝනෙට් එකක් ඕනේ, පූල් එකක් ඕනේ. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනේ ඒ සඳහා මුල් ගල තියලා අර නටබුන් ටිකක් විතරක් තියෙනවා. තාමත් ඒක බලධාරීන් හදලා නැහැ. ඒ කියන්නේ අර මුල් ගල තියලා මම ඉන්න කාලේ හැබැයි වලකුත් කැපුවා. ආයේ වල මොනාරි කරලා වැහුවා. ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කරපු මේ රටක්. ඉතින් ඇයි අපිට සල්ලි මොකක් කරේ ප්‍රශ්නයක්ද නැහැ. සල්ලි තියෙනවා. සල්ලි වලින් හරියන ආයෝජන කරනවද කියන එක තමයි අපි හැමතිස්සෙම හිතන්න ඕනේ. මට මතකයි අපි ක්‍රීඩා කරන කාලේ අපේ ක්‍රීඩකෙක්ව අපි හදලා දෙන්නම් කියලා. ක්‍රීඩකයාගේ නම ගන්න ඕන කිව්වම මේක වහලා දැම්මා. ඒ වගේ පාලක මණ්ඩලයක් හිටියේ. මේ පාලක මණ්ඩලේ හරිය නැත්තම් මෙංගල එළියට දාලා අලුත් පාලක මණ්ඩලයක් හරි හදන්න ඕන. මේ මොනවාරි විසඳුමකට ආවෙ නැත්නම් ලයිරු මේ රටේ මිනිස්සු ගොඩක් ආදරය කරපු ආගමක් වගේ අදහපු මේ ක්‍රිකට් එක නැති වෙනවා. සල්ලි සල්ලි වලට මොකද කරන්න කියලා අර විග්‍රහණ වාර්තාවන් එකක් තුන අන්න තියෙනවා. ඒ එක කාරණකට දෙකකට අදාළව තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ දැන් බලන්න කටෑරියෝතින් නේද, කටෑරියෝතින් අර 30 මිලියන් වලට අරක් ගත්ත බහිරයෝ ටික වගේ සමහර අය වාඩි වෙනවා, රයිට් කියනවා 30 මිලියන් අපිට දුන්නා 30 මිලියන්, මේ 30 මිලියන් තමයි, මේක තමයි සල්ලි, තමයි ගොඩක් එනවා සල්ලි, ඒ සල්ලි තමයි, සල්ලි තමයි කියනවා ඇරෙන්න. අඩුම ගානේ ඔය ක්‍රිකට් ගැන කතා කරන රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන ස්විමින් පූල් එකක්වත් හදලා නැත්තම් ක්‍රිකට් වලට මොනවද කරලා තියෙන්නේ? මේ ටයි දාගත්ත මහත් වරු හෝ හොරු ඔබ දාගන්න ඕන එකක්. ඒ අය කියලා අපිට ආපස්සට ප්‍රශ්න කරන්නට සිද්ධ වෙනවා. දැන් ICC එකෙන් අත්තිට වූ ක්‍රිකට් අත්තිට වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා උත්තරීතර පාර්ලිමේන්තුවේ සාධක ලිපි සභාගත කරමින් කතා කරා. කවුද මේ තහනම ලබා ගන්න, මේ අතුරු තහනම ලබා ගන්න පුළුවන් තරම් හොරට හොරට ලියුම් ලිව්වේ කියලා. ඒ නිසා එයාට ගොඩක් වැඩ තියෙනවා. අර 30 මිලියන් වලට අරගෙන ඉන්න තියෙනවා. ඒ සල්ලි ටික නේද? ඒක ක්‍රිකට් වලට ඇරෙන්න, ක්‍රිකට් වල දෙන සල්ලි ක්‍රිකට් වලට ඇරෙන්න අනිත් හැම දෙයකටම පාවිච්චි කරලා තියෙනවා කියලා තමයි විග්‍රහණ වාර්තාවල සමහර තැන් වල වාර්තා වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ පවා සභාගත වෙලා තියෙනවා. ඒ නිසා වෙන්නේ ඉතින් ක්‍රිකට් වලට අර මේට්ලන් ප්ලේස් වල ඔය මෙහෙම කතාවකුත් වෙනවා. සමහර දේපල වලට සල්ලි වලට පුදුම කෑදරකමේ සමහර අය මිය පරලෝ ගියාර පස්සේ කියනවානේ ඔය ඉඩම් වලට එහෙම අරක් අරගෙන ඉන්නවා බෛරවය වගේ, පෙරේතය වගේ කියලා. ඒ වගේ තැනක් තියෙනවා මේට්ලන් ප්ලේස් වල ඉන්නවා. ඉලව ගන්නටත් හරි අමාරුයි. වැඩේ තියෙන්නේ අජන්ත මෙන්ඩිස් ඔය එක්කෙනෙක් ඔය වැනි ක්‍රීඩකයන් කී දෙනෙකුට නම් ඔතන දොර වැහිලා ඇද්ද? සමහර ක්‍රීඩකින් නම් කොයිතරම් ආබාධ වල ලක් වුණත් හරි සර්, ඔව් සර් කියලා රෑට රෑට කෝල් කර කර කේලම් කියනවා නම් අම්මෝ කකුල කරේ තියන් හරි සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි සමහර ක්‍රීඩකින්ට ඒ අවස්ථාව නැහැ. ඒ නිසා මේ වැරදි අපි එදා ඉඳන් කතා කරා, මේවා පෙන්නවා. එතකොට අපෙන් ඇහුවේ අපි ගිහිලා නිකන් ක්‍රිකට් ටීම් එක ක්‍රිකට් ගහන්න හදනවාද කියලා. හැබැයි මේ කතා කරන්නේ ලෝක වාර්තා තියපු ක්‍රීඩකයෝ. ලෝක වාර්තා තියලා පෙරලිකාර දේවල් කරපු ක්‍රීඩකයෝ තමයි මේ ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියෙන දේවල් ගැන අද වාර්තා කරන්න සහ කතා කරන්නේ. ඒ අය කතා කරාට ක්‍රිකට් කරවන අයගේ කටහරියොතින් තියෙන්නේ 30 මිලියන් අපිට හම්බෙන සල්ලි, අම්මෝ සල්ලි, බුදු අම්මේ මේ සල්ලි ටික දාලා කොහෙද යන්න කියන්නේ කියලා වගේ කතාවක්.